මේ තියන්නේ යාළුවනේ බිත්තර දාන අවස්ථාවක්. ඉතින් මේ අපි මේගොල්ලෝ බිත්තර දාලා දැන් අවසන් වෙන්න ළඟයි. මේගොල්ලෝ දැන් මේ බිත්තර දාගෙන යන ගමන් මේ ඉන්නේ. ඔයගලන්ට පේනවද බිත්තර තට්ටුව? මම ලං කරලා පෙන්නන්නම් මේ ඉන්නේ ඒ මව් සතු දෙන්න. මේ තියෙන බිත්තර ටික මේ සම්පූර්ණම තියෙන්නේ මේ කැමරා කාචයට අහුවලා තියෙන ප්ලේට් එකේ සම්පූර්ණ බිත්තර. ඔයගලන්ට පේනවා පල්ලෙන් නූල් නූල් වගේ තියෙනවා. මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ බිත්තර. ඉතින් ඒගොල්ලන්ගේ අපි පැත්තෙන් බලමු කොහොමද කියලා. මේ දෙන්න කරන්නේ මේ වැඩේ තමයි. දැන් ඔයගොල්ලන්ට පේනවා මේ දෙන්න කරන වැඩේ. මේ දෙන්න කරන්නේ පිරිමි සතා මේ මගේ ඉස්සරහින් ඉන්නේ කැමරාවට මුණ දීගෙන මගේ දිහා බලාගෙන අහනවා ලැජ්ජ නැද්ද කියලා මේව බලන් ඉන්න. ඉතින් මේ අර ගෑනු සතා බිත්තර අලවගෙන යන ගමන් ඉන්නේ. අර අලවන්නේ බිත්තර. පිරිමි සතා කරන්නේ එයාගේ පිරිමි පරාග බිත්තරවල ආලේප කරන ඔය මේ වතුර දිය කරන්නේ නැහැ මේගොල්ලෝ. මේගොල්ලෝ කරන්නේ ආලේප කරන එක. පිරිමි සතා කරන්නේ මේ වැඩේ. ඔයාලට පේනවා එයාගේ තියෙනවා පිරිමි සතාගේ ටියුබ් එක කතු පාටට යටින් මේ තියෙන්නේ ගුද වර්ලට යටින් දිග නූල් දෙකට යටින් තියෙන්නේ. අර ටියුබ් එකෙන් තමයි යා එයාගේ පුරුෂ පරාග ටික ඔක්කොම මේක ආලේප කරන්නේ. ගෑනු සතා කරන්නේ එයාගේ බිත්තර ටික ඒක උඩින් අලවගෙන අලවගෙන යන එක. ඔන්න බන් දෙනවා ගෑනු සතා දැන් බිත්තර අලවනවා. එයා අලවගෙන අලවගෙන උඩට යනවා. උඩට යන්නේ බිත්තර අලවගෙන. ඉතින් මේක තමයි මේගොල්ලෝ බිත්තර ගහන ක්‍රමවේදය තමයි මේ. ඔයගොල්ලන්ට දැන් පැහැදිලිව පේනවා. මෙයාට කේන්ති කියලා මෙයා ඇවිල්ලා අහනවා. නොඹිනා වැඩ කරන්න එපාලු. මේ ඇවිල්ලා කියනවා. පේනවනේ. නොඹිනා වැඩ කරන්න එපාලු. මෙයාටත් ලැජ්ජ හිතනවලු. ඉතින් මේගොල්ලෝ කරන්නේ බිත්තර වලට බිත්තර දානවා කියලා මේක තමයි. අපි ප්ලේට් එක දාන්නේ උපස්තරේ දාන්නේ. ඔයගොල්ලන්ට මේ වැඩේ කරන්න ඔයගොල්ලන්ට පේනවා පහසුයි මේගොල්ලෝ. ඒගොල්ලන්ගේ රාජකාරිය කරගෙන යනවා. ඉතින් ඕක අපි වීදුරු වලනට ඔයගොල්ලන්ට ටිකක් අමාරුයි. ඉතින් මේ වගේ තිරිච්චා ඔයගොල්ලන් ලේසි ඔයගොල්ලන්ගේ ඉන්න ආකාරයට මේගොල්ලන්ට මේක බිත්තර ටික අලවගෙන යන ලේසි. මම කරන්නේ ඉතින් ඕක තමයි මේගොල්ලෝ බිත්තර දානවා කියලා කරන්නේ. ඉතින් යාළුවනේ මේගොල්ලන් අපි බ්‍රීඩින් සෙට් දානකොට මේගොල්ලන්ව දාන්නේ අඳුරු ස්ථාන වලට. මේගොල්ලෝ හරි කැමති අඳුරට. ඉතින් ඕගොල්ලන්ට පේනවා ග්‍රීම් සතාගෙත් මේ වෙනකොට උත්තේජනයේ බඩ දිනනවා. බඩ පොඩ්ඩක් නිරායනවා. එයාගේ උත්තේජනයේ එයාගේ ටියුබ් එක එළියට එනවා. ඒ කියන්නේ ලිංගේන්ද්‍රය ගෑනු සතාගෙත් ඒ වගේම ලිංගේන්ද්‍රය එළියට ඇවිල්ලා ඒ වලින් තමයි මේකේ ඔය අතුල්ලගෙන අතුල්ලගෙන යන්නේ. ඉතින් ඒගොල්ලෝ අඳුරට කැමති. අඳුරට කැමති නිසා අපි මේගොල්ලන් ගද්දුර දාන්නේ අඳුරු ස්ථාන වල නැත්නම් පාළු උදකලා ස්ථාන වල. අපි දැන් දැන් භාෂාවෙන් කියනවනම් නිරෝධායන සිස්ටම් එකට තමයි නිදහසේ ඉඳ දාන්නේ. ඉතින් එහෙම දාපුවම ඒගොල්ලන්ට කරදරයක් නැතුව ඒගොල්ලෝ ඒගොල්ලන්ගේ විතර දාන වැඩ කටයුතු ටික පැටවු ටික ආරක්ෂා කරන එක ඔක්කොම පිළිවෙලට කරගන්න පුළුවන්. අපි ගිහිල්ලා ඒවලට ඇඟිලි ගහන්න කූරු ගහන්න තට්ටු දාන්න නරඹන්න ගියොත් මේගොල්ලෝ පැටවුම කනවා විතර කනවා. ඉතින් එහෙම වුණාම අපිට විතර හම්බෙන්නේ නැහැ. ඒ හින්දා තමයි අපි අර විදියට ඒගොල්ලෝ නිදහසේ තියන්නේ. ඉතින් ඒකත් හුරු. දැන් මට හුරු නම් මේගොල්ලෝ මට හුරු ඒ හින්දා ඒගොල්ලන්ට ගාණක් නැහැ. දෙවෙන කෙනෙක් කනනම් මේගොල්ලෝ කලබල වෙනවා. හරි වසයි. ඉතින් ඒගොල්ලෝ එන්න දෙන්නේ නැහැ මෙතනට. ඉතින් එහෙම තමයි ඒගොල්ලන්ගේ චර්යාව. ඉතින් එහෙනම් අඳුරු ස්ථානවල පාළු ස්ථානවල තමයි අපි මේගොල්ලන්ව බිත්තර ගන්න දාන්න එක මතක තියාගන්න ඕන ඕගොල්ලෝ. ඉතින් මම මේ ඕගොල්ලන්ට මේ මාළු විස්තර කොහොම පෙන්වුවේ ඇන්ජල්ලාගේ ජෝඩු කීපයකින්. මොකද එක ජෝඩියෙන් පෙන්වන්න ගියා නම් සෑහෙන කාලයක් යනවා මේක වීඩියෝ කරලා පෙන්වන්න. ඉතින් මගේ ළඟ ඉන්න බිත්තර දාන පැටවු දාපු පැටවු ඉන්න ඒගොල්ලන්ව තමයි මම ඕගොල්ලන්ට මේ අල්ලලා පෙන්වන්නේ. මේගොල්ලෝ බිත්තර කනවද නැද්ද කියන එක ඕගොල්ලන්ට මුලින්ම හොයාගන්න අමාරුයි. ඒගොල්ලන්ට ප්ලේට් එකක් තියලා බලන්න ඕනේ. ඉතින් ප්ලේට් එකක් තියලා බලන්න නැතුව අපිට කියන්න බෑ මේගොල්ලෝ බිත්තර කනවද පැටව කනවද. ඒක නිලවසින් කියන්න බෑ. ඒ හින්දා අපි ප්ලේට් එකක් තියලා තමයි ඒගොල්ලෝ හොඳ සතුද නරක සතුද කියලා හොයාගන්න වෙන්නේ. ඉතින් මේ දෙන්න නම් බිත්තර කනවා පැටවුත් කනවා. ඒ හින්දා මේගොල්ලන්ගේ ප්ලේට් එක අපි අනිවාර්යෙන් මම අයින් කරනවා. අයින් කරලා ඒක මම පෙන්වන්නම් ගන්න විදිය. ඉතින් අයින් කරලා තමයි මේගොල්ලන්ගේ මේගොල්ලන්ට පැටව රකින්න බෑ. මේගොල්ලෝ පැටවම කනවා. දැන් මේගොල්ලන්ට ප්ලේට් තියන්න බෑ. මේ බිත්තර රකින්න දෙන්න බෑ මේගොල්ලෝ දෙන්නට. මේගොල්ලෝ දෙන්න හරි නොහොබිනා සත්තු දෙන්නේ. ඒ වගේම යාළුවනේ මතක තියාගන්න ඕනේ අපි මෙහෙම තෝරලා දැම්මහම මේකේ ගෑනු ගෑනු අය වැටුනොත් ඒ දෙන්න බිත්තර දානවා. ඒ දෙන්න බිත්තර දැම්මට ඒ බිත්තර හරියන්නේ නැහැ. නිකම්ම පුස් කනවා. ඒ හින්දා ඒක අසාර්ථකයි. පිරිමි පිරිමි දැම්මුත් බිත්තර දාන්නේ නැහැ. ගෑනු සතු දෙන්නෙක් අපිට උඟක් දුරට වැටෙනවා. අපි තෝරලා දාද්දි ඒගොල්ලෝ ජෝඩු වෙලා නොහිටියොත් බිත්තර දාපු ජෝඩුවක් ඇල්ලුවේ නැත්තම් එහෙම නැත්නම් අපිට නිලවශයෙන්ම හොයාගන්න බැරුව ගියොත් අපිට ගෑනු සත්තු සෙට් වෙනවා. එහෙම වුණාම ඒගොල්ලෝ බිත්තර දානවා. ඒ ප්‍රශ්නේ ඕගොල්ලන්ට එනවා අනිවාර්යෙන් ඒන්ජල් කරද්දි. ඉතින් එහෙම ආපුවම ඒගොල්ලෝ බිත්තර දානවා. ඒ දාන බිත්තර පුස් කනවා. පැටව වෙන්නේ නැහැ. ඒක තමයි මේ ඒගොල්ලන්ගේ අනිත් පැත්තෙන් තියෙන වැඩේ. ඒකින් ඒ හින්දා අපිට පිරිමිසි පිරිමි සත්තු වටනොත් බිත්තර දෙමෙන්නේ නැහැ. ඒ හින්දා ඒක ලේසි හොයාගන්න.
ගෑනු ගෑනු වටනොත් හරියටම ගෑනු පිරිමි හඳුනාගත්තේ නැත්තම් අපිට සිද්ධ වෙනවා බිත්තර දානවා බිත්තර කනවා බිත්තර දානවා බිත්තර කනවා මොකද බිත්තර පුස් කනවා දවස් දෙකේ. එතකොට අපි ඒක අයින් කරන්න ඕනේ පිරිමි සතාව පිරිමි සතේ දාන්න ඕනේ නැත්තම් ගෑනු සබ් දෙන්න දැන් හිටියයි කියලා අපිට පැටව ගන්න වෙන්නේ නැහැ. මොකද පැටව ගන්න වෙන්නේ නැත්නම් ඒගොල්ලෝ දාන බිත්තර සාර්ථක නැහැ අසාර්ථකයි. ඒවා අසාර්ථක නිසා පුස් කාලා සෞතු වෙලා යනවා. ඒ නිසා අපි ඒගොල්ලන්ව අයින් කරන්න ඕනේ පිරිමි සතෙක් දාන්න ඕනේ එකට ඒ ගෑනු සතු දෙන්නගෙන් කෙනෙක්ව අයින් කරලා. මේ අවස්ථාව වෙනකොට ඔගොල්ලෝ උඩින් බලන්න මේ පිරිමි සතාගේ බඩ පොඩ්ඩක් පිම්බිච්ච ගතියෙන් වැඩි. මෙයත් ගෑනු සතෙක් වගේ. උගන්න දැන් පේනවා. ඉතින් ගෑනු සතාගේ බඩ අඩුයි. බිත්තර ටික දාන හින්දා බඩ අඩු වෙලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේ හැටියට ඒ උත්තේජනයට තමයි එහෙම වෙන්නේ. ඒක සාමාන්‍ය දෙයක්. බිත්තර දැමීමට පෙර යාළුවනේ ඔයගොල්ලන්ට මේ වගේ දසුනක් බලා ගන්න පුළුවන්. මේ ඉන්නේ තව පොඩ්ඩකින් බිත්තර දාන්න ඉන්න මාළු ජෝඩුවක්. ඒගොල්ලෝ ටැංකිය කුමන ස්ථානයක් හෝ තෝරාගත්ත ස්ථානයක් එහෙම නැත්නම් අපි දාලා තියෙන උපස්තරය ඒගොල්ලෝ සුද්ධ කරනවා. කටින් සුද්ධ කරනවා. අපි සුද්ධ කරලා හොදලා දැමට දැන්න ඒගොල්ලොත් ඒක ඒගොල්ලන්ට හරියන විදිහට සුද්ධ කරනවා. ඉතින් මේ කරන්නේ ඒ වැඩේ. මේ ඉන්නේ පිරිමි සතා දැන් සුද්ධ කරන්නේ හැපැත්තෙන් ඉන්නේ ගෑනු සතා. මේගොල්ලෝ දැන් බිත්තර දාන්න සූදානම් වෙනවා. මේගොල්ලොත් තව ටිකකින් සමාට දායි. මේගොල්ලෝ කොහොමත් බිත්තර දාන්න ගත්තාම පැයක් ඇතුළත අනිවාර්යෙන් පැයක් විතර යනකොට සේරම බිත්තර ටික දාලා ඉවරයි. දැන් මේ ඉන්නේ ඒ ජෝඩුව සූදානම් වෙන ආකාරය තමයි මේ ඔයගොල්ලෝ දකින්නේ. ඊට පස්සේ තමයි මේකේ බිත්තර ටික අලවන්නේ. දැන් ඔයගොල්ලන්ට පේනවා මේකේ ගෑනු සතා සූදානම්. එයාගේ ටියුබ් එක එළියට ඇවිල්ලා තියෙන්නේ. දැන් එයා බිත්තර දැමීමට සූදානම්. එතකොට අර ටියුබ් එක තියෙන්නේ. ඉතින් මේ ඉන්නේ පිරිමි සතා එයාත් දැන් සූදානම් කියන්නේ තාම එයා ලෑස්ති වෙනවා. තාම එයාගේ චූට්ටක් තමයි ටියුබ් එක එළියට ඇවිල්ලා තියෙන්නේ. මේක තමයි එයාගේ ලිංග කේන්ද්‍රය. ඉතින් මේ කරන්නේ ඒ වැඩේ. ඔයගොල්ලන්ට පේනවා ඒ ටැංකියට හැපැත්තෙන් තව ටැංකියක් තියෙනවා. ඒ ටැංකියෙත් තියෙන ඇන්ජල් ජෝඩුවක් බිත්තර දාපු මම ඒක පෙන්නන්නම්. මේක තමයි ඇන්ජල්ලාගේ සිද්ධිය. ඒගොල්ලෝ මේ සුද්ධ කරද්දී දැනගන්න ඕනේ මේගොල්ලෝ දැන් මේ බිත්තර දාන්නයි යන්නේ කියලා ටැංකිය කුමන ස්ථානයක් හෝ එහෙම නැත්නම් ඔයගොල්ලෝ දාපු ප්ලේට් එක. ඉතින් මේගොල්ලන්ට නිර්දේශ කරලා තියෙන්නේ සාමාන්‍යයෙන් පොඩි ජෝඩුවකට නම් අඩියයි අඩියේ ටැංකියක් ප්‍රමාණවත්. ඉතින් මාළු වේල් ටෙල් එහෙම වුණාම ලොකු වුණාම ඒගොල්ලන්ට ප්‍රමාණවත් මදි. ඒගොල්ලෝ එතකොට ඔයගොල්ලෝ දැනගන්න ඕනේ මේක මාළුන්ට ප්‍රමාණවත් මදි. ඒ නිසා අපි මේ ටැංකිය ලූ කරන්න ඕනේ කියලා අවශ්‍ය ඉඩකඩ පහසුකම් අපි හදලා දෙන්න ඕනේ මාළුන්ට. ඒකේ සාමාන්‍යයෙන් අඩියේ අඩියේ සිට මාළුව ලොකු වෙන ප්‍රමාණයට ලොකු මාළු ජෝඩුවකට වෙනකන් ඊට පස්සේ 22යි 10 24යි 12 ඊට පස්සේ ලොකු වුණාම ඒගොල්ලන්ට ඉඩකඩ මදි නම් වේල් ටෙල් නම් විශේෂයි. අඟල් 15ක් උස 15ක් දිග පළල ටැංකියක් ගත්තාම ඒගොල්ලන්ට හොඳ පරිසරයක් තියෙනවා. ඒකේ මාළු පැටව ටික ලොකු කරගන්න බෝ කරගන්න විතර දැමීමට පහසුයි. හැම දෙයකටම පහසුයි. ඊළඟට තියෙන නිසා වතුර සෞත් වෙනවත් අඩුයි මේගොල්ලන්ගේ. ඉතින් මේගොල්ලෝ සුද්ධ කරලා ක්ලීන් කරලා තමයි මේ වැඩේ කරන්නේ. දැන් මේගොල්ලෝ තව ටිකකින් මෙතන විතර දාගෙන දාගෙන යනවා. ඉතින් ඔයගොල්ලෝ ඒ දැක්කේ ඒ වගේ විතර දාපු ප්ලේට් එකක්. ඉතින් අතුල්ලගෙන තමයි ඔයගොල්ලෝ දැක්ක යන විදිය. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ බිත්තර දැමීමේ ක්‍රමවේදය. මේ ඉන්නේ ඒ ටැංකියට එහා පැත්තේ බිත්තර දැම්මයි කියපු මාළු දෙන්න. මේ දෙන්න හොඳ මව් දෙන්නෙක්, මව් පිය දෙන්නෙක්. ඉතින් පැටවුන්ව කන්නේ නැහැ. ඒ හින්දා ඒගොල්ලන්ට අපි ප්ලේට් දාන්න වැඩි උනන්දු වෙන්නේ නැහැ. මේ තියන්නේ යාගේ බිත්තර ටික. මේ ගහලා තියෙන මුල්ලි දුඹුරු පාට යාගේ බිත්තර ටික. එයා දැන් ඒක රකින්නවා. ඉතින් අපි බලමු අර බිත්තර ටිකට මොකද කරන්න කියලා. ඉතින් යාළුවනේ මේක දැන් ප්ලේට් එකේ බිත්තර ගහලා ඉවරයි මේ දෙන්න. ඔයගොල්ලන්ට දැන් පේනවා බිත්තර ටික ගහලා ඉවරයි. මෙතනින් හැට ඒගොල්ලෝ බිත්තර අලවන්නේ මේක රකින්න වැඩ කටයුතු පටන් ගන්නවා. ඊට අමතරව මේගොල්ලෝ දෙන්න කරන්නේ ප්‍රධාන වශයෙන් මේක කන එක. මේගොල්ලෝ දෙන්න අනිවාර්යෙන්ම මාංශ භක්ෂක දෙන්නේ. ඉතින් මේ දෙන්නට බිත්තර රක්කන්න දෙන්න බෑ. මේ දෙන්නගේ අපි බිත්තර ප්ලේට් එක ගමු. අපි ඊට ඉස්සෙල්ලා මේකට මොකද කරන්න කියලා බලමු. බිත්තර ටික දාන්න පෙර මේ වගේ ටැංකියක් හෝ බේසමක් හෝ කුමන භාජනයක් හෝ ඔයගොල්ලන්ට සුදුසු එකක් පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් මම මේක පාවිච්චි කරනවා මේ ටැංකිය මෙතන ළඟ හින්දා. එතකොට මේකට ඔක්සිජන් එක දාලා තියෙනවා, වතුර දාලා තියෙනවා. ඉතින් අපි දැන් මේකට වතුර තව ටිකක් දාන්න ඕනේ. ඉතින් ඒ හින්දා අපි මාළුව ඉන්න ටැංකියෙන් වතුර ටිකක් අරගෙන මේකට දාගමු. ඒ බිත්තර දාලා තියෙන ටැංකියෙන්. එතකොට මේකේ බිත්තර වලට වතුර වල ප්‍රශ්නයක් එන්නේ නැහැ. ඉතින් මම මේ භාජනය පාවිච්චි කරන්නම් ඒකට. ඒ ටැංකියෙමයි මේ ගන්න. ඔයාලට පේනවා බිත්තර ප්ලේට් එක වතුර එක ගත්තා අරගෙන මේ ටැංකියට අපි මේක දාගන්න. දාගත්තට පස්සේ
මේ බිත්තර ප්ලේට් එක අපි ගොඩක් දුර ගෙනියනවා යාළුවනේ. ටිකක් දුර ගෙනියන්න ඕන නම් ඔයගොල්ලෝ ඒක රක්ක ගන්න එකට මේ වගේ බාල්දිකට හරි වාජනයකට මොකක් හරි එකට මේකෙන් වතුර අරගෙන මේ බිත්තර ප්ලේට් එක අරන් ඒකට බස්සලා ඒක අරගෙන ගිහිල්ලා එතනට ගිහිල්ලා දාන්න ඕනේ. දැන් මෙතන මේ ළඟ තියෙන්නේ. ඉතින් අපි මේක මෙතනින් ගවලා ගත්ත හැකි. මේක ගත්තා. දැන් තියෙන බිත්තර ටික හැකි ඉක්මනින් මේ ටැංකියට අපි දා ගන්නවා. දැන් මේ තියෙන්නේ ඒ දාපු බිත්තර ප්ලේට් එක දාගෙන මේකට දානවා මෙතලින් බ්ලූ. ඔය දැම්මහම මේක කුස්කන එක නවතිනවා. ඉතින් ওই ටික තමයි බිත්තර ප්ලේට් එකක් වෙනම ගන්නවා නම් අරගෙන කරගන්න තියෙන්නේ. අපි බලමු දාපු ප්ලේට් තියෙනවා. ඒ මම පෙන්නන්නම් ඔයගොල්ලන්ට. මේකත් බලලා මෙන් යාළුවනේ මේ වගේ පාට වෙන්න නිල් ටික දාගන්න ඕනේ මෙතලින් බ්ලූ ටික. මේ තියෙන පැත්තෙන් පේන පාට වන ප්ලේට් එක පේනවා. ඉතින් මගේ කැට් ෆිෂ් පැටියකුත් ඉන්නවා. අයත් ඇවිල්ලා කියනවා මටත් කියා දෙන්නලු. අපි අරත් කියා දෙමු ටිකක්. ඉතින් යාළුවනේ කල් වෙලා මදි ඉතුරු ටික පෙන්නන්න. ඉතින් මේ දෙන්න මට හොඳටම බයිනෝ හරිම අසාධාරණයක් මට කළේ කියලා. ඉතින් කරන්න දෙයක් නැහැ. අපි එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් බලමු කොහොමද මේ වැඩේ කරගන්නේ කියලා.